සහරාන් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඉස්සෙල්ලා දහවතාවක් ඒ සම්බන්ධයෙන් බෝම්බ පුපුරලා තියෙනවා විවිධ ක්‍රියා කරලා තියෙනවා නමුත් ඒ වගේම තමයි රිල්වාන් ඒ කියන්නේ සහරාන්ගේ මල්ලි පෙරවරුකදී බෝම්බෙන් තුවාල වෙලා ගියාට පස්සේ කොළඹ ඉස්පිතාලේ නැවැත්තුවා ඉතින් මේ වෙලාවට බොහෝ වෙලාවට ඒ සැකකරුවන්ව බලන්න ගියේ මුස්ලිම් මැතිවරු ඒ වගේම තමයි සැකකරුවන් අත්අඩංගුවට ගත්තත්ම ඒගොල්ලන්ව නිදහස් කරන්න ගියේ මුස්ලිම් මැතිවරු ඉතින් මම හිතන්නේ නැහැ පුද්ගලිකව කවදාකවත් සිංහල බෞද්ධ කෙනෙක්ව බලයට ගේන්න මුස්ලිම් අන්තවාදීන් තමන්ගේ ජීවිතයේ දෙයිද කියලා ජාත්‍යන්තර බුද්ධි අංශ තුනක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වලා ඒගොල්ලොත් කියලා තියෙනවා මේක මහමලුකරු වෙන කවුරුත් නෙමෙයි නව්ෆර් මවුල්වේ කියන එක නෑ තාමත් සිරබාර ඉන්නේ දැන් ඊබ්‍රාහිම් කියන්නේ ජනතාවත් පැමිණේ ජාතික ලැයිස්තුවෙන් පත් කරපු එක්කෙනෙක් එයාගේ පුතු දෙන්න තමයි ශැංගිලා හෝටලෙයි කින්ස්බරි හෝටලෙයි පුපුරවාගත් ඒ වගේම ලේලිත් පුපුරවාගත්තා එයත් ගර්භිණී මාතාවක සිටියදී එතකොට ජනතාවත් පෙරමුණ ඒක සමාජිකයෝ කාදිනතුමා හම්බෙන්න යනවා ඉතින් එහෙමනම් ජනතාවත් පෙරමුණෙන් අපි අහන්න ඕනේ මේ මරාගෙන මැරිච්ච පුතු දෙන්න සහ ලේලිගේ මාමණ්ඩි ඕගෙන් අහන්න ඕනේ කවුද මේ මහමලෝ කර කියලා ඌ සාමාන්‍යයෙන් දන්නේ නැති එක පාස්කු ප්‍රහාරකයන් දෙදෙනෙකුගේ පියාවන ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉබ්‍රාහිම් පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී සිරිල් ගාමිණී පියතුමන් සිය අදහස් පළ කර සිටියා. එමෙන්ම ජාතික ජනබලවේගයේ නියෝජිතයින් පිරිසක් අගරදකුරු මැල්කම් කාදින රංජිත් හිමිපාණන් හමුවීම සම්බන්ධයෙන්ද අද පැවති මාධ්‍ය හමුවේදී සිරිල් ගාමිණී පියතුමා මෙසේ අදහස් දැක්වුවා. ජාතික ජනබලවේගයත් එය බලයට ආවොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන්නට යන්නේ මොකක්ද කියන එක පිළිබඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒක කාර්යනු විපාණන් පිළිගත්තා. බාරගත් එකෙන් අපි කියන්නේ නැහැ මේ ඔක්කොම දේවල් අපි පිළිගත්තා කියලා. ඉබ්‍රාහිම් මේකට සම්බන්ධ නම් බෝම්බ ප්‍රහාරයට. එහෙමනම් කරන්න ඕනේ මොකද්ද? ඉබ්‍රාහිම්ට විරුද්ධ නඩු පවරලා ඔහුට දඬුවම් දෙන එක. මේ දක්වාම එහෙම කරලා නැහැ. එතකොට දැන් අපිට කියලා වැඩක් නැහැනේ මේ මෙයා මෙහෙම සම්බන්ධයි මේවා නිකන් දේශපාලනයට මේක ඇඳගෙන මේකෙන් ආයෙත් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන කතන්දර. අපේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල තියෙන ලියවිල්ල බාරගත්තයි කියලා කියන්නේ අපි ජනතා විමුක්ති පෙරමුණ එක ඉන්නවා කියන එක නෙමෙයිනේ. ඒගොල්ලන් සජිබේ එකත් බාරගත්තනේ. එමෙන්ම ඊයේ දිනේදී තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් ප්‍රකාශ සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා දැක්වූයේ මෙවන් අදහසක්. ඊයේ දවසේදී මාව කැඳවලා තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාස්කු ප්‍රහාරය පිළිබඳව මම තොරතුරු දන්නවා කියලා ඒගොල්ලන්ට තොරතුරු ලැබිලා තියෙනවා කියලා ඒ පිළිබඳව කරුණු විමසන්න. CID එකට මම කිව්වා මට තියෙනවා තොරතුරු කීපයක් ඒ තොරතුරු මම කැමති දෙන්න කියලා. CID එකට බාර දුන්නේ ඒවා පිළිබඳව වැඩිදුර විමර්ශනය කරන්නට කියලා. මේවා ගැන වැඩිදුර විමර්ශන සිදු කළොත් ඒකම ඇති පාස්කු ප්‍රහාරයේ සත්‍ය මේ ප්‍රහාරයේ පිටුපස හිටියේ කවුද මේක මොන අරමුණින්ද සිද්ධ කළේ කියන එක පිළිබඳව කරුණු හරියටි හොයාගන්න. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්තරංගුඩ ගන්නා ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් අද පස්වරුවේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්වුණා. සාමාන්‍ය ජනතාව විසින් මෙය සංවිධානය කර තිබුණා. වසර පහක් ගත වෙලත් මේ රටේ මිනිස්සුන්ට යුක්තිය හම්බෙලා නැහැ. අපි කියනවා මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මේ රටේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසයටත් කො මෛත්‍රීපාල සිරිසේන අත්තරංගුවට ගත්තද? ඇයි අත්තරංගුවට ගන්නේ නැත්තේ? ඒ විධායක ජනාධිපති වෙලා හිටපු නිසාද? ඊළඟ ජනාධිපතිවරණෙදිත් ඊළඟ මැතිවරණවලදිත් හදන්නේ මේ පාස්කු ප්‍රහාරය පාවිච්චි කරමින් බලයට එන්න නම් අපි කියනවා මේ රටේ මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ විරෝධතා තැනින් තැන අද කොටුව දුම්රියපොළ ඉස්සරහදී නම් හෙට ගමක් ගමක් ගානේ නගරයක් ගානේ මේ මෛත්‍රීපාල සිරිසේනලා මේකට වග කිව යුතු මේ සියලු දෙනා අත්අරංගුවට ගන්නකම් අපි මේ විරෝධතාවය අඛණ්ඩව කරගෙන යනවා කියන පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුවන්ට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව ඇතමුණු සිදු කරන චෝදනා පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහතා අදහස් පළ කළා. පොලිසිය මේ වන විට මේ පාස්කු ප්‍රහාරයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊළඟට තස්සමාදන හා විමර්ශන කොට්ටාශය විසින් පසුගිය කාල සීමාව තුළ සිදු කරනු ලැබුවා. ඒ වගේම පොලිසිය විසින් අවධානය යොමු කළ සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම පොලිසිය පමණක් නොවේ ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ කරගත යුතු ඒ ආයතන විමර්ශනයේදී සහාය ලබාගත යුතු ආයතන ඒ සියලු ආයතනවල සහයෝගයෙන් ඒ අවශ්‍ය සම්බන්ධීකරණයෙන් මේ විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවා. නමුත් සමාජයේ
මතයක් තියෙනවා මේ සම්බන්ධව මීට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙනුනේ නැහැ තවදුරටත් ගත යුතුයි කියලා විවිධ මතයන් තියෙනවා නමුත් ඒ මෙන්න මේ පුද්ගලයා කියලා සමහරලාට සඳහන් කරන අවස්ථාවලුත් තියෙනවා නමුත් අපිට පුද්ගලයෙක් සම්බන්ධව කටයුතු කරනකොට ඒ සඳහා සාධාරණ සාක්ෂි තියෙන්න ඕන ඉතින් එසේ නොමැතිව සමාජයේ යම් යම් පුද්ගලයන් නම් කරාට පොලිසියට කටයුතු කිරීමේ හැකියාවක් නැහැ නමුත් යම් කිසි කෙනෙක් කියනවා නම් යම් කිසි සාක්ෂියක් ඇතුව යම් කිසි පුද්ගලයෙක් තවදුරටත් ඒ පිළිබඳව පැමිණිල්ල කරොත් අපි තවදුරටත් ඒ පිළිබඳව අදාළ විමර්ශන කටයුතු කරනවා කෙසේ වෙතත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් සිහිපත් කිරීම සඳහා හෙට ස්ථාන කිහිපයකදී සැමරුම් සංවිධාන කර ඇති බව කතෝලික සභාව නිවේදනය කරනවා. ඒ අනුව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ සර්ව ආගමික නායකීන්ගේ ප්‍රධානත්වයෙන් හෙට උදෑසන 8:40ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී ප්‍රධාන සැමරුම පැවැත්වීමට නියමිතයි.